නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මනුස්ස ජීවිතයක උපත ලැබිච්ච අපේ හිතේ තියෙන කැමැත්තක් තමයි දීර්ඝායුෂ ජීවත් වෙන්නට ඇතනම් කියන කාරණේ. ඒක එක්තරා විදිහක යහපත් කැමැත්තක්. මොකද අපි ඉපදිලා ඉන්නේ සුගතියකනේ. මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගති ලෝකයක්. ඊළඟ ජීවිතය ගැන අපිට හරියට තක්සේරුවකට යන්න බෑ. අපි තව සසරේ යන්න තියෙනවා. මේ සුගති ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයත් මුණ ගැහිලා තියෙන වෙලාවේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න තියෙනවා නම් ඒක වටිනවා. හැබැයි මේ දීර්ඝායුෂ ලැබෙන්නේ කොහොමද? දීර්ඝායුෂ ලබන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි කෙනෙක් සත්තු මරනවා නම් ඒ සත්තු මරණ කෙනා කර්මයක් රැස් කරගන්නවා. උපදින උපදින ජීවිතයේ අඩු ආයුෂයකින් මරණයටපත් වෙන යම් සුගති ජීවිතයක උපතක් ලැබුණොත් ඒ ජීවිත ඉක්මනින් අවසන් වීම පිණිස අර අතීත ජීවිතයේ සතුන් මරා තිබීම හේතු වෙනවා. ඒක තමයි ක්‍රමවේදය අඩු ආයුෂයකින් මැරෙන්න තියෙන. එහෙනම් වැඩි ආයුෂයක් ජීවත් වෙන්න කැමති කෙනෙක් නම් ඒක නම් සතුන් මැරීමෙන් වළකින්නට ඕනේ. සතුන් මැරීමෙන් වළකින කෙනා දීර්ඝායුෂ ලබනවා. ඒ වගේම මේ දීර්ඝායුෂ ලබන්නට උපකාර වෙන තවත් පින්කමක් තියෙනවා. අපිට තේරුම් ගන්න බැරි වුණාට බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක ඉපදිච්ච නිසා ඒ චාරිත්‍ර වාරිත්‍ර කිරීමේදී පවා අපේ ජීවිතවලට මේ දීර්ඝායුෂ ලැබෙන පින්කම් සිද්ධ වෙනවා. එවැනි පින්කමක් ගැන තමයි අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊට පෙර අතව අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බොහෝමත්ම ආදර ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම අද දවසේදී අරුණෝදයේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතිවර දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නායි පින්වත් පිරිසත් අපි සිහිපත් කරගන්නට ඕනේ. පින්වත් අකිල තේනුවර චානක කෝට්ටේගොඩ ඔමල්ක දිසානායක යන බෑනවරුන්, ඒ වගේම රවිනි චන්ද්‍රසේන, සපුනි චන්ද්‍රසේන, නිපුනි චන්ද්‍රසේන යන දේනවරුන් ඒක රාශිය වෙලා අද දවසේදී ජන්මදිනයේ දීලා තිබෙන වසන්ති චන්ද්‍රසේන මෑණියන්ටත් චන්ද්‍රසේන පියාණන්ටත් නිතුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේදී මේ විදිහට ධර්ම දානමය පුණ්‍ය ධර්මෙන් රැස් කරගන්නේ. ඒ පින්වත් දෙමෝපියන්, ඒ දියණිවරුන්, ඒ බෑණවරුන් ඇතුළේ පවුලවල සියලු දෙනා නිදුක්කීත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, දීර්ඝායුෂ ලබත්වා කියන ප්‍රාර්ථනාවත් පෙරදරි කරගෙනම අරුණෝදයේ සදහම් සිතුවිල්ල දේශනාව අපි ආරම්භ කරමු. ඉතින් අද දවසේදී අපි මේ පින්වත් පිරිසට සිහිපත් කරන්නට යන්නේ එක්තරා පුංචි පුතෙක් අඩු ආයුෂයකින් මරණයට පත් වෙන්න නියමිතව තිබිලා බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවෙන් උපකාරයෙන් දීර්ඝායුෂ ලැබපු සිදුවීමක් ගැන. ඒ තමයි එක්තරා බ්‍රාහ්මණ වංශික පුද්ගලයෝ දෙන්නෙක් පැවිදි වුණා. පැවිදි වුණේ බුද්ධ ශාසනයක නෙවෙයි. ඒ බ්‍රාහ්මණ පැවිද්දින් පැවිදි වුණා. ඒගොල්ලෝ ගිහිල්ලා අර කෙස් රැවුල් වවාගෙන බ්‍රාහ්මණ වේශයෙන්ම ඒකට අදාළ වස්ත්‍රයක් පුරවගෙන පැවිදි වෘතයක් ආරක්ෂා කළා. එතකොට මේගොල්ලෝ මේ පැවිදි ජීවිතේ ගත කළේ එයාලගේ බ්‍රහ්ම ලෝක යන මාර්ගයේ දියුණු කරගන්නවා කියන අදහසින්. මෙහෙම මේ යාළු බ්‍රාහ්මණයෝ දෙන්න ඒ බණ භාවනා කටයුතු කරමින්, මේ තපස් වෘත සමාදන් වෙමින්, යම් යම් සීලයන් සමාදන් වෙමින් ඒක ආරක්ෂා කරගෙන යනකොට උතන හිටපු එක්තරා බ්‍රාහ්මණෙක්ට හිතුණා, දැන් මේ විදිහට අපි දෙන්නම පැවිදි ජීවිතයේ හිටියොත් මේ පැවිදි ජීවිතයේ සිටීම නිසා අපි බ්‍රාහ්මණ වංශය නැති වෙලා යනවා. දැන් මෙයාගේ પરම්පරාවේ මගේ තාත්තගේ එකම පුතා, එහෙම නැත්නම් අනිත් පුතුන්ට දරුවෝ නැහැ. ඒ නිසා මෙයාට මියා දැන් පැවිදි ජීවිතයක් ගත කරන නිසා, මෙයාට දරුවෝ නැති නිසා ඉස්සරහට මේ වංශ પરම්පරාව ගෙන යන්න කවුරුත් නැහැ. මෙයා කල්පනා කරනවා, දැන් මෙච්චර කාලයක් මම සීල වෘතේ ආරක්ෂා කළා, තපස් රැක්කා,
මේකම කල්ලා හරියන්නේ වංශරක ගන්නට ඕනේ. වංශරක ගන්නට ඕනේ කියලා මෙයා අර තමන්ගේ යහළු අර අනිත් තාපසින් වහන්සිට ගිහිල්ලා කිව්වා. දැන් අපි දෙන්නම මේක කළා හරියන්නේ. අපි වංශය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා මම උපවේදීන්ට තීරණය කළා. මේ තපස් ජීවිතය අතහැරලා ගිහි ජීවිතේ ගත කරන්න කල්පනා කළා කියලා. මොකද කළේ? අර තාපස ආරාමේ විකුණුවා. විකුණලා ඒකෙන් ධනයක් උපයාගෙන හරක බාන ඉගොවිතන් කරන්න අවශ්‍ය දේවල් අරගෙන කසාදයකුත් බැඳගත්තා. දැන් කසාදයකුත් බැඳගත්තට පස්සේ ඒ විවාහ ජීවිතය ගත කරද්දී මෙයාලට එක්තරා දරුවෙක් ලැබුණා, පුතෙක් ලැබුණා. එතකොට මේ පුතා බොහොම පුංචි තමයි, පුංචි වයසේ ජීවත් වෙන්නේ. මේ විවාහ ජීවිතය ගත කරලා මේ දරුවෝ ලැබෙන කාලේ අර තමන්ගේ යහළු තාපසින් වහන්සේ ඒ තපස් ජීවිතය ගත කරමින් වෙනත් ප්‍රදේශයකට වැඩම කරලා හිටියේ. ඒතර ඒ තාපසින් වහන්සේත් යම් ප්‍රාමාණයකට තමන්ට තේරෙන විදිහට බණ භාවනා කටයුතු දියුණු කරගත්තා. ඉතින් මේ විදිහට බණ භාවනා කටයුතු දියුණු කරගත්ත මේ තාපසින් වහන්සේ ඉතින් බුද්ධ ශාසනයක නෙවෙයි නිසා ඉහෙලකටම යන්න බැහැනේ. කාලය ගෙවෙමින් ආපහු අර තමන්ගේ ගම් ප්‍රදේශයට වැඩම කළා. එතකොට අර තමන්ගේ යහළු අර තාපසෙක් වෙලා හිටපු කෙනා ඒ පුද්ගලයා දැන් විවාහ ජීවිතයක් ගත කරලා දැන් දරුවෙක් කෙනා. දැන් යහළු තාපසින් වහන්සේ ආවා කියලා දැනගත්ත මේ අලුත් ජෝඩුව තමන්ගේ අර පුංචි දරුවත් එක්ක අර තාපසින් වහන්සේ උණ ගෙහෙන්න ගියා. තාපසින් වහන්සේ උණ ගෙහෙන්න ගිහිලා තාපසින් වහන්සේට ආදරෙන් අර කලින් තපස් දිවියක් ගත කරපු යහළු බ්‍රාහ්මණයා වන්දනා කළා. වන්දනා කරාට පස්සේ ඒ දරුවා තමන්ගේ අතට අරගෙන අර බිරිඳ ලව්වත් අර තාපසින් වහන්සේට වන්දනා කෙරෙව්වා. ඒ විදිහට වන්දනා කරනකොට ඒ තාපසින් වහන්සේ දීර්ඝාෂ ලැබේවා කියලා මේ දෙන්නටම ආශිර්වාද කළා. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා අර පුංචි පුතාව තාපසින් වහන්සේට වැන්දෙව්වා. පුතාලව වැන්දෙව්වා. එහෙම වැන්දෙව්වට පස්සේ අර තාපසින් වහන්සේ ආශිර්වාද කළේ නැහැ. දීර්ඝාෂ ලැබේවා කියලා කිව්වේ නැහැ. එතකොට අර බ්‍රාහ්මණ තරුණයා අහනවා, මම වන්දනා කරද්දිත් මගේ විරිත වන්දනා කරද්දිත් ඔබ වහන්සේ අපිට ආශිර්වාද කරා දීර්ඝාෂ ලැබේවා කියලා. ඒක තමයි තාපසවරුන්ගේ චාරිත්‍රයක හරින්. හැබැයි මේ පුංචි පුතා වඳිනකොට ඔබ ආශිර්වාද කරේ නැහැ. මොකද්ද ඒකට හේතුව කියලා හොවා. ඒ වෙලාවේදී අර තාපසින් වහන්සේ කියනවා, මට ආශිර්වාද කරන්න විදිහක් නැහැ. මං ආශිර්වාද කරාට වැඩක් නැහැ. මේ දරුවට තව දවස් 7යි කිව්වා ජීවත් වෙන්න තියෙන්නේ. ඒක හිච්චකම අර අම්මයි තාත්තයි එතනම හඬා වැටෙන්න පටන් ගත්තා. හඬා වැටි වැටි කියන තාපසින් හංස, අපි මේ දරුවගේ ජීවිතේ බේරලා දෙන්න මොනවා හරි දෙයක් කියන්ට, අපි කියන දෙයක් කරන්න. එතකොට ඒ තාපසින් හංස කිව්වා, තරුණය මට මේකට කරන්න දෙයක් කියන්න තේරෙන්නේ. හැබැයි අර ශ්‍රමණ බවත් ගෞතමයන් කියලා කෙනෙක් පහළ වෙලා තිනු. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කියලායි කියන්නේ. උන්වහන්සේ ළඟට එක්කගෙන ගිහිල්ලා බලන්න උන්වහන්සේට යම් විසඳුමක් දෙන්න පුළුවන් වෙයි. එතකොට අර යහළු බමුණ අහනවා, තාපසින් වහන්ස අපි කොහොමද යන්නේ, අපි බමුණු කුලේ, අපි ගැළපෙනවද මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟට යන්නේ? උන්වහන්සේ කුල බෙහෙද ප්‍රතික්ෂේප කරනවලු, ඒතර අපි වේදේ ප්‍රතික්ෂේප කරනවලු කියලා කියද්දී අර තාපසින් වහන්සේ කිව්වා, දරුවව බේර ගන්නවා නම් පුළුවන් යන්නේ උන්වහන්සේට තමයි. ඉතින් ඔබ ඒ බ්‍රාහ්මණ මතික කරේ තියාගෙන ඉන්නවද, දරුවා බේර ගන්නවද කෙනෙක් කල්පනා කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේදී අර බ්‍රාහ්මණ යුවළ ඒ තමන්ගේ දරුවත් අරගෙන තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. තථාගතයන් වහන්සේට අර වගේම
මුලිම තාත්තා වන්දනා කළා, බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා, දීර්ඝායුෂ ලැබේවා කියලා. බිරිඳ වන්දනා කළා, ඉමව පුංචි දරුවගේ, එතකොටත් ආශිර්වාද කරා, දීර්ඝායුෂ ලැබේවා කියලා. පුතා වන්දනා කළා, ඒ වෙලාවෙදිත් තථාගතයන් වහන්සේත් ආශිර්වාද කළේ නෑ, පුතාට දීර්ඝායුෂ ලැබේවා කියලා. ඒ විදිහට ආශිර්වාද නොකළ නිසා අර බමුණු ජෝඩුව ඒ අම්මයි තාත්තයි අහනවා, අනේ මේ පුංචි පුතාටත් ආශිර්වාද කරන්න, පුංචි පුතාටත් මේ ආශිර්වාද ලබා දෙන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් බ්‍රාහ්මණය, මේ පුංචි පුතාට අනුතරක් දෙනවා. තව දවස් 7යි ජීවිතේ අවකාශය තියෙන්නේ. ඒ නිසා දීර්ඝායුෂ වේවා කියලා ආශිර්වාද කරන එකේ අරුතක් නැහැ කියලා කිව්වා. ඒ වෙලාවේදී අර අම්මයි තාත්තයන් අඬහගෙන කියනවා, අනේ භවත් ගෞතමයන් වහන්සේ, ඒ කියන්නේ මේගොල්ලෝ දැන් තිසරණ සරණ ගියා නෙවෙයිනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන වචනේ නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ, ගෝත්‍ර නාමයෙන් තමයි ආමන්ත්‍රණය කරන්නේ. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ, අනේ අපිට මේකට පිහිටක් හදලා දෙන්න, මේ දරුවව බේරලා ගන්න මොකක් හරි ක්‍රමයක් කියන්න. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ඔබ එහෙනම් ඔබගේ නිවස ආශ්‍රිත කරගෙන මණ්ඩපයක් හදාගෙන ස්වාමීන් වහන්සේලා 8 නමකට නැත්නම් 16 නමකට වාඩි වෙලා පිරිත් සජ්ජහනා කරන්න පුළුවන් තේකට. තවත් සරලව කියනොත් පිරිත් මණ්ඩපයක් හදන්න ස්වාමීන් වහන්සේ 8 නමකට හරි 16 නමකට හරි පිරිත් සජ්ජහනා කරන්නට කියලා. දවස් 7ක් එක දිගට පිරිත් කියන ඔබට මේ දරුව බේරගන්න මගක් පෑදී කියලා කිව්වා. ඒතර අම්මයි තාත්තයි ගොඩාක් සතුටටපත් වෙලා කිව්වා විදිහටම අර විදිහට මණ්ඩපයක් හදාගෙන ඒ මණ්ඩපේ ස්වාමීන් වහන්සේලා වඩා හිඳුවලා දවස් 7ක් එක දිගට පිරිත් කිව්වා. මේ විදිහට පිරිත් කියන්නේ ඒ පිරිත් අහන දෙවිවරු එකතු වුණා. දෙවියන් බබුන් ඒ පිරිත් ධර්මයන් ශ්‍රවණය කරන, පිරිත් කියන්නේ බුද්ධ දේශනාවනේ. බුද්ධ දේශනාව ශ්‍රවණය කරන්නට ඒ දෙවියන් බබුන් ඒක රාශිය වුණා. අවසාන දවසේ 7 වෙනි දවසේ ඒ ධර්මයේ අහන්ට දෙවියන් එකතු වුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේත් ධර්මයේ දේශනා කරන්නට ඒ පිරිත් සජ්ජහනාවට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. එදා බුදුරජාණන් වහන්සේ වැඩම කළ නිසා යොදුන් ගණනාවක් දුරට දෙවියන්ගෙන් පිරිහියා. මේ දරුවාට තිබුණ අනුතර තමයි අවරුද්ධක කියලා යක්ෂයෙක් මේ දරුවව බිලිගන්න හිතාගෙන හිටියේ. ඔය ශ්‍රමණ දෙවියන්ට අවුරුදු 12ක් වතාවත් කරලා මොකක් හරි සසරේ මේ දරුවත් එක්ක තිබුණු පලහිලවක් සම්බන්ධයෙන් ඒ දරුවගෙන් පලිගන්න බිලිගන්න අවසරයක් කරන් තිබුණා. ඒ අවසරය ලැබුණේ අර බුදුරජාණන් වහන්සේවත් තාපසයන් වහන්සේවත් වන්දනා කරලා දවස් 7ක් ගිය තැන ඒදිච්ච දවසේ හරියටම බිලිගන්න අවසරයක් තමයි තිබුණේ. හරියටම තාපසයන් වහන්සේ වඳින්න ගිය දවසේ තමයි අර යක්ෂයාට අවසරය ලැබුණේ දවස් 7කින් ඒ දරුවා බිලිගන්නට කියලා. 7 වෙනි දවසේ තමයි බිලි ගන්න අවසරය ලැබුණේ. 7 වෙනි දවසේ පැන්නොත් ඒ බිල්ල ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ විදිහට අවසරය ලැබිච්ච වෙලාවේ මේ දවස් 7 මගහැරෙන්න තමයි තථාගතයන් වහන්සේ අර පිරිත් සජ්ජහනා කරන්න කියලා කිව්වේ. දවස් 7 ගිවිලා යනකම් ලඟ වෙන්න විදිහක් නැතුව දුකසේ බලාගෙන හිටපු අවරුද්දක යක්ෂයා දවස් 7 ගිවිලා ගියාට පස්සේ එහේ දරුවව අත්හැරලා දාලා ගියා. ඊට පස්සේ අම්මයි තාත්තයි ඒ සීල දෙනා තෙරුවන් සරණ ගියා. ධර්මයේ සවාගෙන ධර්ම පිහිටක් පතාගෙන ජීවිතය ගත කළා. ඊට පස්සේ අම්මයි තාත්තයි ඇහුවා, දැන් අපේ පුතාගේ අර ජීවිත අනතුර අඩු ආවේශයකින් මරණයට පත් වෙන කාරණේ දැන් අහවරයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ප්‍රශ්නේ දැන් නැහැ. දැන් ඒ ගැන ඔබ හිතන්න ඕනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපේ පුතා කොච්චර කාලයක් දැන් ජීවත් වේද බලන්න. තව දවස් 7කින් මැරෙන්න හිටපු කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
මේකන අවුරුදු 120ක් ජීවත් වෙනවා. ආයුෂ රැකෙන්න දීර්ඝායුෂ ලබන්න පින තියෙනවා අභ්‍යන්තරේ. හැබැයි ඒකට අනුතරක් තිබුණා. පිරිතෙන් ආරක්ෂාව කරගත්තා. ତର මේ බුද්ධ කාලේ පිරිතෙන් ආරක්ෂාව කරගත්ත සිදුවීම් කිහිපයක් අතර එකක් මේ. ඒතොර මෙන්න මේ විදිහට ආරක්ෂාව එදේ පිරිත දවස් 7 පිරිත අකණ්ඩව සිද්ධ කළා කියලා සඳහන් වෙනවා ධම්මපදට්ඨ කතාවේ. ඒ විදිහට ඒ දරුවගේ ජීවිතය බේරුණා. ඊට පස්සේ මේ දරුවා වැඩිවියට පස් තුනට පස්සේ 500ක් යහළුවන් සමග ඒ සියලු දෙනා තිසරණ සරණ ගිහලා හිටියේ. ඒ නිසා 500ක් උපාසකයන් සමග නිතර එහෙම එහෙ සැරිසරනවා. මේ දරුවා මගපල් ලැබුවා. දැන් ඒ උපාසක මහත්තයා ප්‍රසිද්ධ වුණා. දැන් දරුවෙක් නෙවෙයි, දැන් ටිකක් ලොකු මහත්තලානේ. ප්‍රසිද්ධ වුණා ආයුවර්ධන කුමාරයා කියලා. ඇයි ඒ? ආයුෂ වැඩුණා කියන කාරණේ. ඒතර මෙන්න මේ කාරණේ අරමුණු කරගෙන ස්වාමීන් වහන්සේලා අතරත් ගිහි පිරිස් අතරත් කතා බහක් හටගත්තා. හරි පුදුමයි, මේ දවස් 7කින් මැරෙන්න හිටපු කෙනා අවුරුදු 120කට ආයුෂ වැඩි වුණානේ කියලා කතා බහක් හටගත්තා. ඒ කතා බහ හටගත්ත වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් දේශනා කළා. ඒ ගාථාව අපි ගොඩාක් අය අහලා තියෙන ගාථාවක්. ඒ තමයි අභිවාදනශීලීස. අපි ගෞරවයෙන් යුතුව සිල්වත් ගුණවත් උත්තමයන් වහන්සේලාට වන්දනාමාන කරනවා නම්, ගරු බුහුම දක්වනවා නම්, නිච්චං මද්ධාපචායනෝ, වැඩිහිටි වයෝවෘද්ධයට ඒ ගරු බුහුමන් දක්වනවා නම්, වැඩිහිටියන්ට පුද සත්කාර දක්වනවා නම්, චතරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං, කරුණු හතරකින් ඒකේන වැඩෙනවා. මොකද්ද අපි කරන්න තියෙන්නේ? සිල්වත් ගුණවත් උතුමන්ට ගරු බුහුමන් වන්දනාමාන කරන්න ඕනේ. නිරතුරුවම වැඩිහිටියන්ට පුද සත්කාර කරන්න ඕනේ. එහෙම කරන කෙනාට කරුණු හතරකින් යහපත සැලසෙනවා. කොමකින්ද? ආවශ්‍යයෙන්. ඒ කියන්නේ දීර්ඝාවශ ලැබෙනවා. වර්ණයෙන් සමේ පැහැය වර්ණවත් වෙනවා. සුඛය සුඛම් බලං. සුඛය කියලා කියන්නේ සැපය. කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් සැපේ ඒ කෙනාට ලැබෙනවා. බලං බලය. කායික බලයත් මානසික බලයත් ඒ කෙනාට ලැබෙනවා. බලන්න ඒ පුංචි කාරණේ. දැන් මහා ලොකු දෙයක්ද කරන්න කිව්වේ? මහා වේදන් යන දෙයක්ද? නෑ. සිල්වත් ගුණවත් උතුමන්ට නිරන්තරයෙන්ම ගරු බුහුමන් වන්දනාමාන කරන්න. ඒ වගේම වැඩිහිටියන්ට ඒ වගේම ගරු බුහුමන් දක්වන්න. එහෙම දක්වන කෙනාගේ ආවිෂයත් වැඩෙනවා, වර්ණයත් වැඩෙනවා, සැපයත් වැඩෙනවා, බලයත් වැඩෙනවා. ඉතින් මේ දේවල් අපේ ජීවිතවලට අපිට සංස්කෘතියෙම ලැබිලා තියෙනවා. බෞද්ධ ආభాෂයක් ලැබිච්ච සංස්කෘතියක අපි ජීවත් වෙන නිසා අපි උපතින්ම දන්නව අමර තාත්‍ර වදින්තුනේ. චෛත්‍ය බෝධිර වන්දනා කරන්න අපි හුරු වෙනවා. ඒ වගේම අපි ගුරුවරුන්ට පුද සත්කාර කරනවා. හැබැයි අපිට දැන් ඒක චාරිත්‍රයක් හැටියට අපිට ආපු නිසා මේක නිකන් කරන්න ඕන දෙයක් වගේ. නිකන් අර හමුදාවේ ප්‍රධානීන්ට සැලූට් එක ගහනවා වගේ එකක් නෙවෙයි මේ විදිහට කරු බොහොම දක්වනවා කියලා කියන්නේ. මේක එතනින් එහාට ගිය ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. අරක එයාගේ තියෙන රැස්සාවේ හැටියට කරන්න ඕන දෙයක්. සමහරවිට එහෙම කරන කෙනා තුළ ඇත්තටම ගෞරවයක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපි චෛත්‍ය බෝධියට, ඒ වගේම බුද්ධ පිළිමාදයට, ස්වාමීන් වහන්සේලාට, දෙමෝපියන්ට, ගුරුවරයන්ට, වැඩිහිටියන්ට අපි බුද්ධ සත්කාර කරන්න ඕනේ. හදවතින්ම මේ එයාලගේ ගුණ සිහි කර කර මේ පිනේ තියෙන වටිනාකම තේරුම් අරගෙන. මේක ඒතකොට සුළුපට පිනක් හැටින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ දේ නිතර කරනවා නම් ඒ කියන ආවශ්‍යිනුත් වැඩෙනවා, වර්ණිනුත් වැඩෙනවා, සැපේනුත් වැඩෙනවා, බලේනුත් වැඩෙනවා. සමහර විට ඔබෙන් මේ දේවල් මගහැරලා තියෙනවා නම්, සමහරලට අපිට උදේ නැගිටලා බුදුන් වැඳලා යන්න පුරුද්දක් නැත්තම්, ගෙදරින් පිට මං වෙලා යනකොට දෙමව්පියන්ට වැඳලා යන්න පුරුද්දක් නැත්තම්, මේ දේශනාව අහලවත් ඔබ ඒ පුරුදු ඇති කරගන්න ජීවිතේට
ඒකාන්තයෙන්ම යහපත උදා වෙනවාමයි. ඉතින් මේ පින්නන්ත පිරිසට මේ උතුම් ගුණධර්ම තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීම පිණිස මේ දහම් මනුශාසනාව ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනා අද දවසේ දරුණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතිවර දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මෙන් රැස් කරගත්තා අකිල තේනුවර චානක කෝට්ටේගොඩ ඔමල්ක දිසානායකන බෑනවරුන් රවණි චන්ද්‍රසේන සපුනි චන්ද්‍රසේන එවගේම නිපුණි චන්ද්‍රසේන යන දිනවරුන් විශේෂයෙන්ම අද දවසේදී ජන්මදිනයේ දීලා තිබෙන වසන්ති චන්ද්‍රසේන මෑණියන්ට සහ චන්ද්‍රසේන පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කලිමින් ඉතින් ඒ පින්නන්ත සියලු දෙනාගේම ඉෂ්ටකාමී හිතකාමී සියලු දෙවරුන්ට සක් දේවදන සතරවරන් දෙවරුන් සින්පති දෙවරුන් ඇතුළු සියලු දෙවරුන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා දෙවියන් බබුන් සැපයෙන් සැපයට පත්වෙත්වා දෙවබුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්නන්ත සියලු දෙනා වෙත සලසාදිත්වා සියලු දෙවියන්ටත් සියලු බ්‍රහ්ම රාජයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේම රැස් කරගන්නට යෙදුණු සියලුම් පුණ්‍ය ධර්මයන් දායකත්වය දරූ පින්නතුන් නමින් මිය පරලොව යන්නට යෙදුණු ආර් ඩබ්ලිව් ආර්යසිංහ ආර් චන්ද්‍රසේන රණරාජ බණ්ඩාර දිසානායක යන පියවරුන්ට හේමාවති සුමනාවති යන මෑණිවරුන්ට මල්ලිකා ප්‍රේමලතා චිත්‍රාමාලිනී යන සහෝදරියන්ට දායකත්වය දරූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම මළගේ ඥාති හිතයිෂින්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා ඒ සියලු දෙනාගේම පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුගති රැකවරණ සලසේවා සංසාර දුකින් අත් මිදීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත්ලක ස්වාමීන් වහන්සේට අනුමෝදන් ඉත්වා මහමෙවනාවාසී රටලෝක වාසී සිල්ගුණ ධම්ම ආරක්ෂා කරන පිළිවෙතේ හෙදෙන සියලුම ස්වාමීන් වහන්සේලාට අනගහරික මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දූ පුතුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකයෙන් පිණිස උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී ජන්මදිනයේ දීලා තිබෙන වසන්ති චන්ද්‍රසේන මෑණියන්ට චන්ද්රසේන පියාණන්ට එවගේම අකිල තේනුවර චානක කෝට්ටේගොඩ ඔමල්ක දිසානායක යන වෑනාවරුන්ට රවිනි චන්ද්රසේන සපුනි චන්ද්‍රසේන නිපුණි චන්ද්‍රසේන යන දිනවරුන්ට එවගේම සහෝදර සහෝදරියන්ට රෙහස් රෂේව් තිවේන් ආර්යා යන දූපුතුන්ට ඒ පවුල ඥාති හිත මිතුරු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා ඒ සියලු දෙනා නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කායික මානසික පීඩා දුරුවෙත්වා කායික සුවෙන් මානසික සුවෙන් සුවපත් භාවයට පත්වෙත්වා සියලු දෙනා කරන්නා වූ සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකෙත්වා ඒ පින්නන්ත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දිනට පත්වෙත්වා තුන්රුවන් අනන්ත ගුණානුභාව බලෙන් සියලු දෙනාට සියලු යහපත සිත සලසේවා ශ්‍රද්ධා සීල ෘත ත්‍යාග ප්‍රඥානසේක ධර්මයන් දිනු කරමින් කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තව මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාරූපණිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්විරු කාර්ය මණ්ඩලයන් හි සියලුම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා ඒ සියලු දෙනා නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා සියලු දෙනාට සියලු යහපත සිත සලසේවා උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.